අයිබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අගමැතිට පක්ෂය අලුත් කරන්න පටන් ගත්තා එජාප නායක රනිල් කියයි තම් රජයක් යටතේ ජනතාවට සහන පැකේජයක් ලබා දෙන බව සජිත් පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දී තිබෙනවා සහශ්‍රක අභියෝගතා සමාහිතන යෝජනාවලිය හෙවත් MCC ගිවිසුම සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව අද පසුරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. එම කමිටුව විසින් අදාළ වාර්තාවේ පිටපතක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙතද මෙහිදී පිළිගන්වනු ලැබුවා. සහශ්‍රක අභියෝගතා සමාහිතන යෝජනාවලිය හෙවත් MCC ගිවිසුම සමාලෝචනය කිරීමේ කමිටුව විසින් MCC ගිවිසුම සම්බන්ධයෙන් මාස 6ක කාලයක් අධ්‍යයනික නිරත වූ අතර එහිදී විවිධ ශාස්ත්‍රීය හි අදහස් සහ යෝජනාද සැලකිලට ගනු ලැබුවා. ඊ නනතුරුව සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව එම කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාවක් සකස් කර තිබෙනවා. හෙට දිනේදී මෙම කමිටු වාර්තාව ජනාධිපතිවරයාට බාර දීමට නියමිත අතර නිර්දේශද සහිතව මෙම කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම කමිටුව පත් කරනු ලැබුව අතර එහි සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා කටයුතු කළා. ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ DS ජයවීර ජනාධිපති නීතිඥ නිහල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන අය සෙසු සමාජිකයන් ලෙස කටයුතු කළා. තම රජයක් යටතේ ජනතාවට සහන පැකේජයක් හඳුන්වා දීමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කරන්දිනේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කරන්දිනිය ප්‍රදේශයේ පැවති සමගි ජනබලවේග ජන හමුව සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද සහභාගී වුණා. කරුණා කරලා අවධානය යොමු කරන්න. අද අපි රටක් හැටියට ඉන්න තත්ත්වය. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. ජනතාවගේ අතේ මුදල් නැහැ. රටේ සමස්ත ජනයා අනාත වෙලා. ග්‍රාමීය නාගරික සමස්ත ආර්ථිකය අක්‍රිය වෙලා. ජනතාව බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නයට විසඳුමක්. මේ ආර්ථික අභියෝගයේ හමුවේ රජය වල්මත් වෙලා රජයට හිතාරන්නට බෑ කොහොමද නැවතත් වරක් මේ ආර්ථික යාන්ත්‍රණය සමිමත් කරන්න කියන කාරණා ආර්ථිකය ගොඩ ගන්න ආකාරය පළමුවෙන්ම එළවෙන මහමැතිවරණයේදී ජයග්‍රහණය ලැබනකොට අපේ රජයක් යටතේ ජනතාවට අතට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වෙන සහන පැකේජයක් සහන ක්‍රමවේදයක් ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මොකද ඒකට හේතුව එක පැත්තකින් ජනතාව ජීවත් වෙන්නට තවත් පැත්තකින් අතට මුදල් ලබා දෙනකොට මේ ගරා වැටුණු කඩා වැටුණු ආර්ථික යාන්ත්‍රණය නැවතත් ආරක්ෂාත්මක් වෙනවා. එක්සත් ජාතික පක්ෂය අලුත් කිරීමට තිබෙන බවත් එම වැඩපිළිවෙල මේවන විට ආරම්භ කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් අලුත් අපේක්ෂකයන් බහුතරයක් ඉදිරිපත් කළා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. එදා මතයක් තිබුණා 225ම දියවන්නවට දාන්න කියලා. අපි ඒ ගැන හොයලා බැලුවා. තරුණයන්ට අලුත් මූණ වමන වුණා. පරණ දේශපාලනයේ ක්‍රියාකලාප එපා වුණා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ලයිස්තුවේ බහුතරයක් අලුත් අපේක්ෂකයන් ඉන්නේ. පක්ෂෙත් අලුත් වෙලා තමයි අලුත් වැඩසටහන ඉදිරිපත් කරන්නේ. මේ දේශපාලනයේ ජීවිතයෙන් ඉවත් වුණ දේශපාලනයෙන් ඈත් වෙන තරුණයන් ඇතුල් කර ගැනීම අපේ ප්‍රධානී යුතුකම. ඒ සමග ඉදිරියට යන්ටයි මේ පක්ෂේ අපි දැන් ප්‍රතිසංවිධානය කරන්නේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ විටින් විට අලුත් වෙන. පරණ දේශපාලඥයන්ට තරුණයන් කැමති නැහැ. ඒ අය සංවර්ධනය පමණක් නෙමෙයි අලුත් මත අලුත් අදහස් ක්‍රියාත්මක කරන්න ඕමනා වුණා. පොහට්ටුව ගැන අපි කතා කරන්නේ නැහැ. අපි විකල්පයක් ගේනවා. අපිට ආණ්ඩු බලය ඕමනා. ඒ නිසායි විකල්ප ඉදිරිපත් කරන්නේ. ඒ විකල්පය දිහා බලන්න. ඒව ගැන සාකච්ඡා කරන්න. ඒකට ඡන්දෙ දුන්නාන් පස්සේ තමන් කැමති අපේක්ෂකයන්ට මනාප දෙන්න. පාර්ලිමේන්තුවේ ගිය පාර්ලිමේන්තු හිටපු mantri හොඳනම් ඒ අයට දෙන්න. අලුත් මූණ වමනාන අලුත් මූණ වලට දෙන්න. අපි අලුත් වෙලා එන්නේ. මේ පක්ෂේ අලුත් කරන්න තිබෙනවා. ඒ වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. ඒකයි අපේ ගමන. ඒ නිසා ඔබ ඉදිරියට එන්න. පසුපෙලේ ඉන්න එපා. ඒ වගකීම් බාර ගන්න. ඒ වගකීම් අපි බාර දෙන්න. ඒ වගකීම් බාර දෙන්න ඡන්දකර නෙමෙයි. පක්ෂ සම්පූර්ණයෙන්ම අලුතෙන් හදන්න. මොකද රටේ අලුත් වෙන්න පුළුවන් එකම පක්ෂේ එක්සත් ජාතික පක්ෂයයි.
කරුණා අම්මාන් පිළිබඳව කතා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුටත් අයිතියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිරේ ජයකුඩි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මංගල සමරුවේ ඇමතුමා ප්‍රමුඛ කණ්ඩායම ජිනීවා නුවරට ගිහිල්ලා මානව හිමිකම් කොමිසමේදී කිව්වේ අපේ රටේ හමුදාව යුද්ධාපරාධ කළා කියලා. රාජ්‍ය නොවන සංවිධාන හිටියේ කොයි පැත්තේද? අපේ පැත්තේ නෙමෙයි. හිටියේ මිලෙච්ච කොටිසස්වාදී පැත්තේ. කරුණා අම්මා වැඩි කරලා නම් කරුණා අම්මාට දඩුවම් ලැබෙන්න ඕන. කොටි සංවිධානයේ මිලෙච්ඡත්වය සහ බිහිසුණුකම දැම්වත් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අපිට එරෙහිව එල්ල කරලා තියෙන බොරු මානව හිමිකම් යෝජනා ඉවත් කරගන්න. මිලෙච්ඡත්වයේ පරාජය කිරීම සඳහා සහාය කරගත යුතු සියලු පාර්ශව වල සහාය ලබා ගන්නවා. එකඟතා ඇති කරගත නම් ඒ එකඟතා ඇති කරගත තැනත්නම් පිළිබඳ සාකච්ඡා කරන්න මතක තියාගන්න. කරුණා අම්මාන්ව මේ පැත්තට ආවේ සටන් විරාම කාල සීමාවේ. අද එක්සත් ජාතික පක්ෂයේ අයට කරුණා අම්මාන් ගැන කතා කරන්න අයිතියක් ඇත්තේ නැහැ. සටන් විරාමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි කරුණා අම්මාම ලබාගත්තේ. ඒක අපේ ජයග්‍රහණයක් කියලා උදන් යනවා. දැන් ඒ උදන් අනුව අය දැන් කරුණා අම්මාට දොස් කියනවා. ඇති කරගන්න එකඟතාවයෙන් ඇති කරගන්න ඕනේ මේ යුගයේ. මේ කිසිම කොටසක සහාය ලබා ගැනීම අවශ්‍ය නොවන තුනෙන් දෙක බලයක් පොජන පෙරමුණට ලබා දෙන්න. සජිත් මහත්තයා කියනවා කොයිඩ් 19 වසංගතය වෙනුවෙන් අපි රුපියල් 5000 10000 දෙන්න හදනකොට එතුමා කියනවා 20000 දෙන්න ඕන කියලා. මේතුට මුල්ල කන්ද නායකය වෙලාවේ. පැත්ත පලාතට එන්න බැරි වුණා. ජනතාව එළෙව්වා. මේ වන්දි දුන්නේ කොහොමද? අවිස්සයිල පාර මුල්ගල් තුනක් තිබ්බා. පාර කරගන්න බැරි වුණා. අපි දැන් පාර පටන් අරන් තියෙනවා. දුරකථනය විසන් වෙලා තියෙනවා. පරණ දුරකථනයක් තමයි අර කරකෝණ දුරකථනය තමයි අදාංගින්. ඒක වැඩ කරන්නේ නැහැ. සමගී ජනබල වේගය මැතිවරණ නීති උල්ලංඝනය නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. වැතර රෝහලේ සෞඛ්‍යමය කටයුතු වෙනුවෙන් උපකරණ තුගයක් පරිත්‍යාග කරන එක ඡන්දදායකයෙකුට මේ කොලයක් කාඩ් එකක් හාල් සේරුවක් බඩු මල්ලක් ගෙනින් දීලා මේ ඡන්දයක් ඉල්ලන එක නෙමෙයි. ඒ රෝහල් කාර්ය මණ්ඩලයේ භාවිතය සඳහා දිවංගත ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා වෙනුවෙන් පින්පත අපේ මේ රෝහල් වල ඉන්න අහිංසක රෝගීන් වෙනුවෙන් උපකරණ තුගයක් ලබා දෙන එකයි ඔය හිටපු ජනාධිපතිතුමා පොළොන්නරුවේදී කරපු එකයි කාරණා දෙකක්. සජිත් ප්‍රේමදාස මහත්තයා වැතර රෝහලට ගිය ඡන්ද හොයන්න මේ කොල කාඩ් කැලෙන්ඩර් අරගෙන මනාපං කරගෙන නෙමෙයි. එතුමායි රෝහලට බඩු බාන තෝගයක් බාර දුන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයත් එහෙම දෙයක් කරුවට අපේ ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි රජයේ කාර්යාල පරිශ්‍රයක මොකක් හරි එහෙම දෙයක්. අපේ පාක්ෂිකයෝ කිසිම කෙනෙක් සජිත් ප්‍රේමදාස මැතිතුමා හෝ සමගි ජන බලවේගය අතහැර යන්නේ නැහැ. අපේ නාගරික මන්ත්‍රීවරු හෝ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු හෝ කිසිදු කෙනෙක් අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා අතහැර යන්නේ නැහැ. මහින්ද මහත්තයාගේ අනුපාර්ශවයේ තමයි දැන්ම ඉතුරුලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයෝ කියන්නේ. දින කීපය පුරාවට අගෝස්තු පළවෙනිදා දක්වා ඔවුන් එක්ක සිටින අනිකුත් සියලු දෙනා අපි සමග එකතු වෙනවා. ඒ බයට ඒ තැතිගැන්මට තමයි අද විවිධ මේ නීති තර්කත් ඔස්සේ අධිකරණය තුලින් දෙන සමහර දේවල් වැරදි අර්ථකථන දීලා අපේ පාක්ෂිකයෝ අපහසුතාවයට පත් කරන්න කටයුතු කරන්නේ. පසුගිය රජයේ විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇතිකල කොමිෂන් සභා සහ රාජ්‍ය සේවකයාගේ ස්වාධීනත්වය වත්මන් රජයේ විසින් විනාශ කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේගොල්ලෝ දැන් 3-2 ඉල්ලන්නේ. 3-2 ඉල්ලලා දැන් දැනගෙන ඉන්නවා 3-2 හම්බෙන්නේ නැහැ කියන එකත්. මොකද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රටේ ඇති කරපු සුවිශේෂී राज्य सेवक आरक्षा करतव्य मेघोल्लांट होना मेघ नैति कर लान अदवन विट दहनावनी आंडुक व्यवस्था संशोधने हरह अदरीपात कर कमीशन सभा सह राज्य सेवकियागे स्वाधीन विनाश कर लीन देख पसुकी दवास्वल महाबैंकुए अधिपति वर इलाते सह महाबैंकुए निलधारी इंटकी हिटउदेन अरंगे मल्लिता जनाधिपति अय्यतम मुदलमति එතකොට අයයි මල්ලි විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් අඩුම වශයෙන් මුදල් ඇමතිවරයාවත් මහා භාණ්ඩගාර ලේකම්වත් එක්ක කතා කරලා විසඳන්නේ නැතුව එකපාරට රාජ්‍ය නිලධාරීන්ට එකපාරට කියනවා නම් හෙට වෙනකොට අරන් එන්න කියලා විසඳුම් ටික අපි දකින්නේ මේක නාටකයක්. සමහර මාධ්‍ය වාර්තා කරනවා දැන් රෑ ලයිට් තියනවා කියලා මහා බැංකුවේ. එතකොට එහෙම වාර්තා කරලා කියනවා දැන් හෙට වෙනකොට මෙන්න ගේනවා කියලා. ඒ වුණා මේක විශ්වකර්ම වැඩනේ. රටේ ආර්ථිකය වෙනස් කරන්න රෑකින් ගේන්න පුළුවන් නම් මාර වැඩක් නේ. මේවා තමයි නාට්‍යයක්. අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී බස් හිමියන්ට ලබා දෙන සහන සහ විදුලි බිල මෙන්ම ඉන්ධන බිල සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි පිළිගන්නවා බස් හිමියන්ට යම් ගැටලුවක් තියෙන බව. මොකද ඔවුන්ට පසුගිය කාලෙමත් ආදායමක් ලැබුණේ නැහැ. ඒ වගේම
දැනටත් තවම බස් රථවල මගින් යන්නේත් අඩුවෙන් ඊට අතිරේකව අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීපු නිර්දේශ අනුව ආසන සංඛ්‍යාවට පමණයි බස් රථ ධාවනය වෙන්නේ. ඒ වන් අවස්ථාවක මීට පෙර තිබු ආදායම නොලැබෙන බව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මේ අය සමග සාකච්ඡා පැවැත්වුවා. මේ අවස්ථාවේ කිසිසේත් බස් ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක කරන්න බැහැ. ජනතාවත් ඉන්නේ අමාරුවේ. ඒකම දැනට අපි බස් රථ හිමියන් සඳහා යම් සහන ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව බස් රථ සඳහා රක්ෂණය ගාස්තු වැය කිරීමකින් තොරව සහන කාලයක් ලබා දෙන්න තීන්දුව කළා තිබෙනවා. ඊට අතිරේකව මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයේ විදුලිය සහ ජල පිළිබත් දෙකම ගෙවල්වල වැඩි. හැබැයි කාර්යාලවලයි ආයතනවලයි ඉතිරි. කෙසේ වෙතත් වැරදි විදියකට යම් මුදලක් අය කරගෙන තියෙනවා නම් අපි උපදෙස් ලබා දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඊළඟ බිල්පතෙන් එම පාරිභෝගිකයට ඒ සහනය ලැබෙනවා. කිසිදු ආකාරයක අනිසිලාභයක් විදුලි බල මණ්ඩලය ඒතුලින් ලබා ගන්නෙ නැtei කියන එක. ඒ වගේම ඔයගොල්ලෝ මගෙන් හැමදාම ඇහුවා ඉන්ධන මිල අඩු කරන්නේ නැත්තේ ඇයි අඩු වෙලා තියෙනවා. දැන් මේ වෙලාවේ අඩු කරත් එක පැත්තකින් සාහන ජනතාවට යන්නේ නැහැ. අනිත් අතට ඉදිරියේදී අපිට තියෙන තොරතුරු අනුව ප්‍රෙඩික්ෂන් අනුව පෙට්‍රල් මිල ලෝක වෙළඳපොලේ වැඩිවීමක් ගැන තමයි අපිට කතා වුනේ. එතකොට ඔබ හයි දැන් එහෙමනම් මෙච්චර වැඩි වෙලා තියෙද්දි අපි වැඩි කරනවා නේද කිය. නෑ අපි එදා කිව්ව ආකාරයටම අපි ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමු වූ මධ්‍යන පුවත් විකාශයත් සමග ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.